ඔයාලා අහලා තිනේ තීම් පාක් ගැන? එහෙම නැත්තම් මේ තීම් පාක් හඳුන්වන තවත් නම් තියෙනවා. ඒ තමයි ඇමියුස්මන්ට් පාක්, එන්ටර්ටේන්මන්ට් පාක්, ෆන් ෆෙයාර් වගේ. ඉතින් ලංකාවේ මේ වගේ තීම් පාක් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ගුරුගේ පාක් එක, ලෙෂර් වර්ල්ඩ් වගේ ඒවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තීම් පාක් එහෙම නැතිනම් විනෝද උද්‍යාන තියෙන්නේ විනෝදේ සඳහානේ. හැබැයි ලෝකේ තියෙන සමහර විනෝද උද්‍යාන විනෝදේ විතරක්ම නෙමෙයි, එකතකින් පොඩි භයානකකමකුත් තියෙනවා. ඉතින් මේ භයානකකම සමහර වෙලාවට ඒක වැඩ කරන සේවකයෙක්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක විනෝදේ උත්සාහ යන මිනිහෙක්ට වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු ලෝකේ තියෙන භයානකම විනෝද උද්‍යාන 10 මොනවද කියලා. දහය රයිප්ලේලෑන්ඩ් නිව්යෝක්. 19 සියවසේ අග සහ 20 සියවසේ මුල වෙස්චෙස්ටර් ප්‍රාන්තයේ ලෝං අයිලන්ඩ් සවුන්ඩ් ඔස්සේ පිහිටි ජලාශ්‍රිත ප්‍රදේශය වට හෝටල් නිවාඩ් නිවකේතන විනෝද උද්‍යාන ඉදිකිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අනුව 1927 දී මේ උද්‍යානය නිර්මාණ කිරීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ආරම්භ කරන්න කලින් ඒ අවට තිබ්බ උද්‍යාන දෙකක් වන රේ පාක් සහ පැරඩයිස් පාක් මිලටගෙන ඒ වෙනුවෙන් විනෝද උද්‍යානයක් ලෙස මේ නිර්මාණය කරලා තියෙනවා. මේ 1928 මැයි මාසයේදී කරලා අවසන් වූ අතර මුල් කාලයේදී ග්‍රෑන්ඩ් කැරසෝල්, ඩර්බි රේසස් සහ ඩ්‍රැගන් කෝස්ටර් පමණක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඉන් පස්සේ මේ විනෝද උද්‍යාන සඳහා ගුවන්යානා කෝස්ටර් සහ කැසිනෝ එක් කරලා තියෙනවා. ඉතින් නිව්යෝර්ක් පෝස්ට් එකට අනුව මේ ආහාර මගින් අසනීපවීම් බහුල අතර මේ රෝලර් කෝස්ටර් මගින් ළමයි පව විසි වෙලා තියෙනවා. නමය සික්ස් ෆ්ලැග් ලෝ විශාලම විනෝද උද්‍යාන වලින් එකක් තමයි මේක. මේක ප්‍රධාන උද්‍යානයේ තියෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් වල. ඒ වගේම ඒකේ තවත් උද්‍යාන වෙනත් රටවල් කිහිපයකක් තියෙනවා. රෝලර් කෝස්ටර් සිය ගණනක් පමණ උන් ළඟ තියෙනවා. ඒ වගේම මෙයාලගේ මේ රෝලර් කෝස්ටර් සමහර ඒවා යන්නේ ගස් අතරේ. ඉතින් මේ ගස් අතරින් යන නිසාම ටිකක් මේක භයානකයි. එකපාරක් මෙහෙම යන කාර් එකක් උඩට අතුපවා කඩම් වැටිලා තියෙනවා. අට කින්ස් අයිලන්ඩ් ඇමස්මන්ට් පාර්ක් ඔහියෝ. අක්කර 364ක ප්‍රමාණයක පිහිට ඇති මෙම උද්‍යානය ඇමරිකාවේ ඔහියෝ ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මේක මුලින්ම විවෘත කරලා තියෙන්නේ 1972 දී. මේක රෝලර් කෝස්ටර් 14 සහ වෝටර් රයිඩ් 3ක් බලන්න පුළුවන් වෙනවා. මේක 1991 දී එකම දවසේ පුද්ගලයන් 3 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනා වගේම ඊට පස්සේ අවස්ථා කිහිපයකදී පුද්ගලයන් කිහිප දෙනෙක්ම අනතුරුට ලක් වෙලා තියෙනවා. 7 ශිටර්බාන් වෝටර් පාර්ක් එක. මේක 1979 දී තමයි විවෘත කරලා තියෙන්නේ. ඒ ඇමරිකාවේ ෂිටර්බාන් ප්‍රදේශය තුළ. මේක අක්කර 65 පුරාවට පිහිටලා තියෙනා වගේම එක්තරා නාලිකාවක් මගින් මේ ඇමරිකාවේ හොඳම විනෝද උද්‍යානය ලෙස තෝරගෙන තියෙනවා. මෙයාලා සතුව එරිමහන් වෝටර් පාක් 5ක්, ඒ වගේම ගෘහස්ත වෝටර් පාක් 2ක් වගේම රිසෝට් 3කුත් තියෙනවා. මේකේ තියෙන වෝටර් ස්ලයිඩ් එක ලෝකේ තියෙන උසම වෝටර් ස්ලයිඩ් වලින් එකක් විදිහට තමයි සැලකෙන්නේ. අවස්ථා කිහිපයකදීම මෙතන අනතුරුත් වෙලා තියෙනවා. 6. ඔලිම්පස් වෝටර් ඇන්ඩ් තීම් පාක්. ඇමරිකාවේ විස්කොන්සින් වල මේ උද්‍යානය පිහිටලා තියෙනවා. මේ රිසෝට් එකේ තීම් එක නිර්මාණය කරලා තියෙන්නෙම ඒන්ෂන් ග්‍රීක් ගෝඩලට අනුව. මේ මුලින්ම මහ ජනතාවට විවෘත කරලා තියෙන්නේ 1990 දී. 5. ලූන් පාක්, කොනි අයිලන්ඩ්. නිව්යෝර්ක් පිහිටලා තියෙන මේක ඒ පැත්තේ තියෙන ලොකුම අයිකොනික් එකක් විදිහට තමයි සැලකෙන්නේ. මේක සයික්ලෝන් සහ තන්ඩබෝල් රෝලර් වල නිවහන විදිහට තමයි හඳුන්වන්නේ. මේක මුලින්ම තිබ්බ පාක් එක ගින්නකින් විනාශ වෙනවා. ඊට පස්සේ තමයි මේ ලූන පාක් එක ඕපන් කරන්නේ ඒ 2010 වර්ෂයේදී. 4. ඩ්‍රීම් වර්ල්ඩ් ඇමස්මන්ට් පාක්. මේක ඕස්ට්‍රේලියාවේ තියෙන විනෝද උද්‍යානයක්. මේක තීම් පාක් එකක් වගේම සත්තු වත්තක් ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන විශාලම තීම් පාක් එකක් වෙන්නේ මේක. මේක මුලින්ම ඕපන් කරලා තියෙන්නේ 1981 දී. 3. ඩිස්නිලෑන්ඩ්. ඩිස්නිලෑන්ඩ් කියන්නේ ලෝකයේ තියෙන විශාලම උද්‍යාන වලින් එකක්නේ. ඒ වගේම සතුටුම ස්ථාන වලින් එකක් විදිහටත් මේ උද්‍යානය හඳුන්වන්න පුළුවන්. මේක මුලින්ම ඉදි කරලා තියෙන්නේ 1955 දී. මේක ඩිස්නි සමාගම ඍජු අධීක්ෂණයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන භයානකකම ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේක වැඩ කරන අයටයි. මොකද මෙයාලා වැඩ කරන්නේ ගොඩක් භයානක ස්ථානවල. 2. MNN ස්කොට්ලන්ඩ් තීම් පාක් එක. මේක ස්කොට්ලන්ඩ් වල තියෙන තීම් පාක් එකක්. මේ පාක් එක රෝලර් කෝස්ටින් 4ක්, වෝටර් රයිඩ් 2ක් සහ තවත් විනෝද ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා.
මේක මුලින්ම විවෘත කරලා තියෙන්නේ 1996 දී. මේක අනතුරු කිහිපයක්ම වෙලා තියෙන ස්ථානය. ඒ අතරේ සුනාමි කියන රෝලයකේ අනතුරින් මිනිසු 9ක් දැඩි තුවාල ලබලා තියෙනවා. පළවෙනි එක තමයි ග්‍රේට් ඇමරිකා තීම් පාර්ක්. අක්කර 112ක පිහිටලා තියෙන මේ උද්‍යානය පිහිටලා තියෙන්නේ කැලිෆෝනියා වල. මේක මුලින්ම විවෘත කරලා තියෙන්නේ 1976 දී. මේකෙත් අනතුරු කිහිපයක්ම වෙලා තියෙනවා ඉතිහාසයේ තුල. ඉතින් මේ තියෙන්නේ ලෝකේ තියෙන භයානක විනෝද උද්‍යාන කිහිපයක් තමයි. ඒ වගේම තවත් භයානක උද්‍යාන ගොඩක් තියෙනවා ලෝකේ පුරා. ඉතින් ඔයාලා දන්න තව භයානක උද්‍යාන මොනවද කියලා මේ වීඩියෝ එකටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.